හරියට 2005 ඉඳලා කියවගෙන එනවනම් මේක එකම සින්දුව මේ පාර ඇවිල්ලා 2015 ආයවැය රැප් වර්ෂන් එක මේක අර මස්කඩේ වටේට බල්ලෝ රැඳිලා ඉන්නවනේ සාමාන්‍ය බල්ලෝ රැඳිලා ඉන්නකොට මස්කඩේ මුදලාලි මස්තික අර කට්ට සුද්ධ කරලා මස්තික ඔක්කොම ගලවලා කට්ට විතරක් විසි කරනවා බල්ලට දැන් බල්ලා හිතනවා ආ හොඳ මස්කෑල්ලක් ලැබුණා කියලා කියලා කට්ට හපා ගන්නවා ඌ හිතනවා දැන් ඌ හොඳට කාලයි කියලා නමුත් ඌ කට්ට විතරයි හපලා තියෙන්නේ මම කනගාටු වෙනවා දැන් එතුමාලා ජනතාව කොතෙන්ද ගෙනිච්චේ බල්ලා සහ මස්කඩට කියලා කරට මේ අවුරුදු ගානම දුන්න මස්කඩට රැවටිච්චි බල්ලන් හැටියට තමයි ජනතාව හැඳින්වුවේ විපක්ෂය හැටියට කේන්ති ඇද්දි අවුරුදු 10 15 විපක්ෂය ඉන්නකොට මේ ජනතාව අපිට උඩට එන්නම දෙන්නේ නැහැ නේ කියලා හැබැයි ඒ තෝරාගත් නිදර්ශනය මේ රටේ ජනතාවට ගැළපෙනවද කියලා මම ඉස්සජා විපක්ෂයෙන් ප්‍රශ්න කරන්න කැමතියි විශ්වවිද්‍යාලයට යොමු නොවන අරුවාදාල්ලාභී පවුල්වල සිසුන්ට වසරකට ශිෂ්‍යත්ව 50,000ක් ප්‍රදානය කිරීමට යෝජනා කරනවා පියල් 3000 බැගින් ඒතර මේකට මුදල් කොහෙද වෙන් කරලා තියෙන්නේ කියන එක මම තුමාගෙන් අහනවා ඉතාලම සරලව කියනවා නම් මෙන්න මේ කැරට් අල වලින් පෙන්වන්න පුළුවන් මේ කැරට් අල වලට සමානයි මේ තරුණයන් ලක්ෂ 2කට දීලා තියෙන පොරොන්දු මේ කැරට් අලහ සමානයි රටේ දල ජාතික නිෂ්පාදනයේ වැඩිවීමේ සාමාන්‍ය වේගය 104 වඩා වැඩි යතියනකොට ඒක පුද්ගල ආදායම වැඩිවීමේ වේගය දිගින් දිගටම වැඩි වෙනකොට විරකියාවේ අනුපාතයේ තනි ඉලක්කමේ සංඛ්‍යාවක් වන විට එතන ආර්ථික කඩාවැටීමක් තියෙනවා කියලා කියන්න පුළුවන් වෙන්නේ පිස්සෙකුට පමණයි වැස්සකටවත් විශ්වවිද්‍යාලයකට ගියේ නැති අයට සමහර වෙලාවට මේ ඔක්කොම ආර්ථික දර්ශක කැරට් ගෙඩියක් ගෝවා ගෙඩියක් ලූණු ගෙඩියක් වගේ පේන්න පුළුවන් එක එක මිනිස්යන්ගේ ප්‍රමාණය අනුව තමයි ඒ වෙන්නේ